මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම අද පසුවේ පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී රටේ වත්මන් බල ශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මේ වන විට ඉන්ධන සපයා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර පවතින මිල ගණන්වලට ඉන්ධන ලබා දීම තුළින් තවදුරටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් වහාම ඉන්ධන මිල ඉහළදැමිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයට යෝජනා කර ඇති අතර මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජ කිසිදු තීරණයක් ගෙන නැහැ. මූලිකවම අපි කියන්න තියෙන්නේ අපි ඩීසල් ලීටරයකින් රුපියල් 52ක් අද අලාභ ලබනවා. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 19ක් අපි අලාභ ලබනවා. ඒක තමයි තියෙන්නේ. ඒක නිසා එතකොට සාමාන්‍ය වැඩිවීම කොච්චරකින් විතරද බලාපොරොත්තු වෙන්න වෙන්නේ පාරිභෝගිකයට තෙල්ලි? වනිතේ විධිවිධාන තියෙන්නේ විෂය භාර ඇමතිතුමා විසින් මුදල් විෂය භාර ඇමතිතුමාගේ එකඟතාවයේ ඇතුව තමයි මේක කරන්න ඕනේ කියලා. ඒ වනිතේ විධිවිධාන ප්‍රකාරව දැන් විෂය භාර ඇමතිතුමා ලීමක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ විෂය භාර ඇමතිවරුන් දෙන්න මේ සම්බන්ධයෙන් යම්කිසි තීරණයකට ඇවිල්ලා ප්‍රතිපත්ති මේකඟතාවයක් ඇතුව ඒක ක්‍රියාත්මක කරයි කියලා මම හිතනවා. තෙල් වැඩි කරන්නේ අද රෑද හෙට රෑද? අපි බලාපොරොත්තුනේ මීට සති දෙක තුනකට කලින් වැඩි කරයි කියලා. හැබැයි තවමත් අපිට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරලා නැහැ. මේ අතර අදන් දෙවෙනිපුරා ඉන්ධන පිරුම්හල් රසක දිගුපෝලින් දක්නට ලැබුණු අතර ඉන්ධන නොමැති වීමෙන් ඇතැම් පිරුම්හල් වසාද මා තිබුණා. කරන්න වගේ යන්නේ එන දෙයට මුහුණ දෙමු කියන්න පුළුවන් පොලිං ටික ඔක්කොම තියලා ඉවරයි තවත් ආයේ පොලිමන් නැහැ ඔය දැන් සෙට් 10කට විතර ගිහිල්ලා මේනගම ජීවත් වෙන්නේ නැමෙ දැන් මැරෙන්න සටනක් දෙනවා වගේ දැන් අද ප්‍රෝටිට් කියන නැවැවිලා දිනවලු මේ මාමුදේ ඩොලර් නැලු එන මොනාරද මේ ආණ්ඩුව දාලා කියන වැඩේ ඉවරයිනේ කාටද දීලා කියත් තියෙන්නේ කලා කියලා දුන්න අපිටම දා ගන්න ඕනේ වැඩක් නැහැ කියලා රටනඟයි සුපිරිම තැනකට ගෙනහැල්ලා තියෙන්නේ වෙනසක් නියෙවටම කරා වෙනසයි